දැම විස්ලාම් ටක් ගන්න පාලිමෙන්තු මන්ත්‍රවරු විතරද නෑන තවත්ත උන්ගන්න කවද ගන්න ජනාධිපතිවරු ජනාධිපතිවරු ගන්නවන උන්ගන්න මොනවත් දන්නවත් උන්ගේ නීතිය තියන්නේ කොහොම දන්නවත් එක දවසක් පුටුව හිටියත් හෙට දැන්ඩ ඕන විස්ලාම්බට දැම් මේ ජාතිය විස්ලාමික ජනාධිපතිවරු කීදනක් ඉන්නවත් උන්ටික ගැනගම් කොයිස්සල්ලා අයවෙන් ප්‍රකෝටි ගානක් වෙන් කරනවා විශ්‍රාමික ජනාධිපතිවරුන් කවුද ඉන්නේ පුතානෝගේ අම්මා ඉන්නවා 1993 ඉඳන් ඊට පස්සේ ඉන්නවා අර දෙවනි විහාර මහදේවි ඉන්නවා ඊට පස්සේ අර මහරජා ඉන්නවා හම්බන්තොට ඊළඟ පොළොන්නරුවේ රජුරුව ඉන්නවා ඊට පස්සේ අර පන්නල ලෝකෙ වටේ ගිහිලා ආපහු මෙහාට ලඟින් ආපු එකා ඉන්නේ ගෝතා ඉන්නවා එයා ඉන්නවා තව මාස දෙක තුනකින් අපි ওই පුටු අල්ලනවා එතකොට රණිලත් ඉන්නවා කී දෙනෙක් ඉන්නවා හයයි දෙපයි ආයිමදා දැන් උන්ට දෙනේව දන්නවද ඕන් අහගන්න උන්ට දෙනේවා දැන් ඉස්සල එකක් මං කිව්වා ගෝටට වාහන 19යි ඔය ඔක්කොට මේ ගාන්ට දෙනවා තෙලුත් දෙන්න ඕනේ ඩ්‍රයිවර්ලත් දෙන්න ඕනේ ඊට පස්සේ මුන්ට ගයක් දෙන්න ඕනේ කොළමින් කන්න බඩු ගෙනත් දෙන්න ඕනේ උයන්න කුක්ලා දෙන්න ඕනේ අතට පහට වැඩකාරයෝ දෙන්න ඕනේ ටෙලිෆෝන් පහක් දෙන්න ඕනේ ඒ වගේ බිල් ඔබ ගෙවන්න ඕනේ මුන්ට බෙහෙත් අරන් දෙන්න ඕනේ චක්‍රලේඛයක් තියෙනවා ලංකාවෙන් බෙහෙත් ගන්න බෑ කියලා එයා කිව්වොත් එහෙම සිංගප්පූරුවේ එලිසබත් යන්න ඕනේ කිව්වොත් ජනාධිපති අරමුදලෙන් ගෙවන්න ඕනේ ඒ අරමුදල තියෙන්නේ ඔබේ සල්ලි ඈ ඊට පස්සේ පොඩි මාධ්‍යකකයක් දෙන්න ඕනේ ඊට පස්සේ ආරක්ෂකයෙක්ගෙන් දෙන්න ඕනේ පරිපාලනයකකයක් දෙන්න ඕනේ අවුරුද්දට කෝටි ගාණක් අයවැය වියදම් කරනවා මෙන්න මේ විශ්‍රාමික සෙට් එක නඩත්තු කරන්න රජයේ රැකියාවක නිරත අවුරුදු 40ට අඩු උපාධිධාරී ඔබටත් ගුරු සේවයට එක්වීමට වරම් දිවයිනේ වැඩිම ගුරුවරුන් පිරිසක් බිහි කළ දවිද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රයේ සමග එක්පන්න විමසීම් 071810600 දැන් මේ වගේ විශ්‍රාම වැටුක් ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලු 500 ගාණක් ඉන්නවා උන්ට වැටුක් ගෙවන්නේ කවුද ඔබ සිගරට් එකෙන් බීඩියෙන් හාල් මැස්සෝ 250න් ගන්න බද්දෙන් ගෙවනවා දැන් ජාතික ජන බලවේගයේ අලුතෙන් කපන දේශපාලන පාරේ මෙහෙම වෙනවා අපි මේ ප්‍රාදේශ සභාවේ මහා ආණ්ඩු අරගන්නවා ඈ මහා ආණ්ඩු අරගෙන ওই පාරවල් හදන්න ගොඩනැගිලි හදන්න කාලයක් යනවා සල්ලි හොයාගන්නත් එපැයි හැබැයි චක්‍රලේක ගහන්න එච්චර කල්යන්නේ නැහැ ඔන්න අපි මහා ආණ්ඩුව ගන්නවා ජාතික ජන බලවේ මාලිමාවෙන් ගන්න අරගෙන ඔන්න ඔබ රාත්‍රී ප්‍රවෘත්ති අහනවා සතියකින් විතර ඈ සතියක් යන්නේ ආණ්ඩු හදලා සතියකින් ප්‍රවෘත්ති අහනකොට සතුටුදායක ප්‍රවෘත්තියක් ඔබට ඇහෙනවා මෙන්න මෙහෙම ඊයේ දින මාලිමාවේ නැත්නම් ඊයේ දින ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කැබිනට් එක රැස් වූ අතර ඒ කැබිනට් එකේ විශේෂ තීන්දුව තීරණ කිහිපයක් ගන්නාලාදී ඒට අනුව අද මැද රාත්‍රී 12 සිට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබේ කියන ප්‍රවෘත්තියක් ඔබට ඇහෙනවා සතියක් යන්නේ අහෝසි කළා දාන ඇයි අහෝසි කරන්නේ මේක ජොබ් එකක්ද මහජන සේවයක්ද මහජන සේවයක් ඔබ ඡන්ද දෙන්නේ දිගටම කන්නද අවුරුදු 5ක් ඉන්නද අවුරුදු 5ක් මේක ජොබ් එකක් නේ අන්න එහෙම කරාට පස්සේ මොන එක ආවත් දන්නවා පඩියක් විස්ත්‍රාම් බැටුපක් මට හම්බෙන්නේ නැහැ කියලා එතකොට මහජන සේවයට ඕනේ උන් ඇයි නැති උන් ගෙදර ඉදී විස්ත්‍රාම් බැටුප අහෝසි දැන් මේ විස්ත්‍රාම් බැටුක් ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරද නෑනේ තවත් උන් ගන්න කවුද ගන්න ජනාධිපතිවරු ගන්නවනේ උන් ගන්න මොනවද දන්නවද උන්ගේ නීතිය තියෙන්නේ කොහොමද දන්නවද එක දවසක් පුටුවේ හිටියත් හෙට දෙන්න ඕනේ විස්ත්‍රාම් බැටුප දැන් මේ ජාතියේ විශ්‍රාමික ජනාධිපතිවරු කී දෙනෙක් ඉන්නවද? උන් ටික ගණගම් කො ඉස්සල්ලා ඈ අයවැයෙන් ප්‍රකෝටි ගාණක් වෙන් කරනවා විශ්‍රාමික ජනාධිපතිවරු. කවුද ඉන්නේ? පුතානෝගේ අම්මා ඉන්නවා 1993 ඉඳන්. ඊට පස්සේ ඉන්නවා අර දෙවනි විහාර මහදේවි ඉන්නවා. ඊට පස්සේ අර මහරජා ඉන්නවා හම්බන්තොට. ඊළඟ පොළොන්නරුවේ රජුරුව ඉන්නවා. ඊට පස්සේ අර පන්නල ලෝකෙ වටේ ගිහිලා ආපහු මෙහාට ලඟින් ආපු එකා ඉන්නේ. ගෝතා ඉන්නවා. එයා ඉන්නවා. තව මාස දෙක තුනකින් අපි ওই පුටු අල්ලනවා එතකොට රණිලත් ඉන්නවා කී දෙනෙක් ඉන්නවා හයයි දෙපයි ආයි නෝදා දැන් උන්ට දෙනේව දන්නවද ඕන් අහගන්න උන්ට දෙනේව දැන් ඉස්සල එකක් මං කිව්වා ගෝටට වාහන 19යි ඔය ඔක්කොට මේ ගාන්ට දෙනවා තෙලුත් දෙන්න ඕනේ ඩ්‍රයිවර්ලත් දෙන්න ඕනේ ඊට පස්සේ මුන්ට ගයක් දෙන්න ඕනේ කොළමින් කන්න බඩු ගෙනත් දෙන්න ඕනේ උයන්න කුක්ලා දෙන්න ඕනේ අතට පහට වැඩකාරයෝ දෙන්න ඕනේ ටෙලිෆෝන් පහක් දෙන්න ඕනේ ඒ වගේ බිල් ඔබ ගෙවන්න ඕනේ මුන්ට බෙහෙත් අරන් දෙන්න ඕනේ චක්‍රලේඛයක් තියෙනවා ලංකාවෙන් බෙහෙත් ගන්න බෑ කියලා එයා කිව්වොත් එහෙම සිංගප්පූරුවේ එලිසබත් යන්න ඕනේ කිව්වොත් ජනාධිපති අරමුදලෙන් ගෙවන්න ඕනේ ඒ අරමුදල තියෙන්නේ ඔබේ සල්ලි ඈ ඊට පස්සේ පොඩි මාධ්‍යකකයක් දෙන්න ඕනේ ඊට පස්සේ ආරක්ෂකයෙක්ගෙන් දෙන්න ඕනේ පරිපාලනයකකයක් දෙන්න ඕනේ අවුරුද්දට කෝටි ගාණක් අයවැය වියදම් කරනවා මෙන්න මේ විශ්‍රාමික සෙට් එක නඩත්තු කරන්න කල්පනා කරලා බලන්න දැන් එතකොට මුන්ට මොනවද නොදෙන්නේ අඩුවක් එහෙම තියෙනවා අඩුවක් තිබ්බා මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා
ඒකට චක්‍රලේඛයක් ගහගත්තා. මොකක්ද දන්නවද? අඩුව සම්පූර්ණ කරේ. උන් චක්‍රලේඛයක් ගහලා තියෙනවා මීට අවුරුදු 15කට වගේ පෙර ආතුව විශ්‍රාමික වරප්‍රසාද හිමි ජනාධිපතිවරයෙක් මිය ගිය කල්හි රාජ්‍ය ගෞරව සහිත රාජ්‍ය වියදමින් අවසන් කටයුතු කළ යුතුය කියලා. ඒ කියන්නේ අපේ හාමුදුරනේ මුන්ට පාංශු කුලේ වෙද්දත් මෙයාලම අරන් දෙනවා, පෙට්ටියක් තරම් දීලා හත් දවසේ දානෙත් මේ ඇත්තම දෙනවා. ඇති ওই ගානට හරි ජීවත් වෙන එක මුන් නඩත්තු කරලා. කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් රතු කපාගත්ත වල මදිද? ඔවට අපේ ගම්මුල නම් කියන්නේ මුන්ටම කැඹරුවානේ පුතා අපි කියලා. කවදද මේවා තේරුම් ගන්නේ? ඔන්න තත්තේ මුන් ඔක්කොම හදාගෙන ඔබේ අම්මා බලාගන්න, ඔබේ තාත්තා බලාගන්න, ඔබනම් මං අහන්නේ පුතානෝට බැරියයි බං ඔබේ අම්මා ඔබට බලාගන්න. මං අහන්නේ අසාධාරණද මං අහන්නේ. එහෙනම් මේ සැරේ මාලිමාවට දෙන ඡන්දෙන් අමුතු දේවල් ගොඩක් එනවා. කුසල කර්ම ගොඩයි. මොකක්ද දන්නවද? සාංගික දානෙ වගේ තමයි මේ සැරේ මාලිමාවේ ඡන්දයයි. රටත් වෙන වෙනස් වෙනවා. හොරුත් අල්ලන අතරේ දරුවෝ ටිකට පිනක් අත් වෙනවා. අම්මලා තාත්තලා උන්ට බාර දීලා අම්මලාට කන්න දෙනවා, ගෙවල් දෙනවා, ලෙඩ දුක්කොට බෙහෙත් තරම් දෙනවා, අවසන් කටයුතු කරනවා. උන්ටම බාර දුන්න මේ දරුවන්ටත් ඉන්නේ. ඒ ඉඳ අපි මෙහෙම කරනවා. ජාතික ජන බලවේගයේ බලයට ඇවිල්ලා මහාණ්ඩුව අරගෙන ඔන්න සතියක් යනකොට තවත් ප්‍රවෘත්තියක් ඔබට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඇහෙනවා. මොකක්ද? ජාතික ජන බලවේගයේ නව රජයේ විසින් කැබිනට් මණ්ඩලයේ රැස්වී ඊයේ දිනේ නව තීන්දුවක් ගත් අතර ඒ තීන්දුවට අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබා දුන් සියලු වරප්‍රසාද අහෝසි කරනු ලැබේ කියලා ප්‍රවෘත්තියක් ඇහෙනවා. අපුඩි ගැව්වට ඉතින් අර වයසක ඇත්තෝ නිකම් ඉතින් පාර්ට් ඇදලා දාන්න හොඳ නෑනේ. ක්‍රමයකට දරුවන්ට බාර දෙනවා. කොහොමද දන්නවද බාර දෙන්නේ? පුතා නෝට එන්න කියනවා. උඹේ අම්මට 93 ඉඳන් අපේ මිනිස්සු කන්න දුන්නා කියනවා. දැන් අම්මා අරන් පලයන් කියනවා. බස් බෙදෙන එකේ බට්ටිකුත් අම්මට බෙදපන් කියනවා. අක්කද නංගිද ගහපු හොරපන්දා එකල රාජපක්ෂ සේෆ් කරලා දුන්නනේ. ඒ වගේම අම්මටවත් කන්න දීපන් කියනවා. නිදන් සල්ලි ටිකුත් දාපන් කියනවා. අර මුදලේ සල්ලි ටිකුත් දාපන් කියනවා. තොරොන්චි වෙලා පලයන් කියනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. කාල කන්නේ දේශපාලන ක්‍රමයක් හැදුවා. අප්පච්චිගේ නාමෙන් කියලා ඇවිල්ලා මං අහන ප්‍රශ්නේ සාධාරණ නැද්ද? මුන් මෙච්චර ජනතාවාදී නම් අම්මගේ බරක් රටේ ජනතාවගේ කරේ තියුවේ ඇයි මං අහන්නේ? ජනතාවාදී පාලකයෝ බාර දෙනවා. ඊළඟට මහරජුරුවන්ගේ නාම්බෝ ටිකට එන්න කියනවා. නාම්බෝ කිව්වේ තරුණයෝ කියන්නේ නෑ, තාරුණ්‍යට හෙටක්නේ. ඒ හොට බිම නැගෙන මේ දැන් ඉන්නේ. එන්න කියලා තාරුණ්‍යන්. අනේ පුතේ උඹේ තාත්තා මැදමුණට අරන් පලයන් කියනවා. කාලට නරන් පලයන් කියනවා. ආණ්ඩුවේ ගෙදර දියන් කියනවා. උඹේ තාත්තා සෑහෙන මුදල් කාබාසිනියක් කරා පුතේ, දැන්වත් අරන් පලයන් කියනවා. එයත් ඇවලුවා. හොඳද නරකද? හිත රිදෙනවද මන්දා අප්පා? මෙහෙම නැතුව රට හදන්න බෑ. නිකම්ම පාට දාන්න හොඳ නැති ඉඳ යරම කිව්වේ. අමනාප වෙන්න එපා. මේ රට හදන්න නම් තීන්දුව හරියට ගන්න ඕනේ. මේවා වැරදි එඳ හදනවා. ඊට පස්සේ පොළොන්නරුවේ රජාගේ පුත්තු දෙන්න පුතාටයි දුවටයි එන්න කියනවා. චතුරිකාටයි දහන්ටයි පොළොන්නරුවේ ගෙදරට අරන් යන්න කියනවා. කුරුණෑගල පොල්වත්ත ගෙදරට බැරි නම් ගෙනියන්න කියනවා. ගම්පහ ගෙදරට ගෙනියන්න කියනවා. තුම්මුල්ලේ හන්දියේ තාප්පේ කඩලා ගෙවල් දෙකක් එකක් කරලා ගත්ත තාත්තගේ ගෙදර අපිට දෙන්න කියනවා. ටෙන්ඩර් එකක් දාලා කෝටි එක හමාරකට විතර මාසෙට සංචාරක ව්‍යාපාරට දීලා දාන. එතකොට කෝටි එක හමාරක් භාණ්ඩාගාරයට එනවා. ඔන්න වෙන් කරනවා අරන් යන්න කියනවා. ඉස්සරේ කියන්නේ විහාර මහදේවි කියලා කෙනෙක් අර ඉතිහාස පොතේ ලංකාවට අනතුරක් ආවට පස්සේ මුහුදට බිලි වුණේ. ඕන්න ඊට පස්සේ 1994 මහා ව්‍යසනයක් වෙච්ච වෙලාවේ රටේ ජනතාව විහාර මහදේවි කෙනෙක් කැඳෙව්වා ලන්ඩන් වල ඉඳන්. විහාර මහදේවි ආවා මහවයිට අම්පාරට. එහෙම ආවා වයසකැත්තෝ ගිහිල්ලා සුදු අතුරගෙන පැඳුරු අතුරගෙන විහාර මහදේවි පැය දෙක තුන පරක් වෙලා හෙන්නේ. එනකම් බලන් හිටියා 3:50ට පාන් දෙනවා කියලානේ ආවේ. ඈ මොකද්ද එතකොට මානසික ආර්ථිකයක් හදනවා කියලානේ ආවේ. විහාර මහදේවි ආවා මේ රට මුදෝ ගන්න. ආන්නේ විහාර මහදේවි දන්නව නේද? චාන්ද්‍රිකා නෝඩා. දැන් ඉස්ස පළවෙනි විහාර මහදේවි නම් අපි වෙනුවෙන් මූදට බිලි දුන්නා. අනේ ආපු වර්තමාන විහාර මහදේවි වෙනුවෙන් ජනතාව බිලි දෙලා. එයාට ගෙවල් දෙනවා, ඛණ්ඩ දෙනවා, වාහන දෙනවා. මේ අපූර්ව විහාර මහදේවි. ඒ විහාර මහදේවිගේ පුතා දොස්තර පුතාට එන්න කියනවා. විමුක්ති කුමාරතුංගට එන්න කියනවා. අම්මා aran යන්න කියනවා. හොරගොල්ලෙ ගෙදර තියාගන්න කියනවා. රොස්මිට් ගෙදර තියාගන්න කියනවා. ලන්ඩන් ගෙදරට aran යන්න කියනවා. ඇයි පුතේ උඹේ අම්මා රොස්මිට් ගෙදර හෝටලයකට කුලියට දීලා එතන ඉඳන් මීටර් 450ක් එහායි රජයේ ගෙදර ඉන්නේ ඇයිද කියලා අහනවා. ලැජ්ජාවක් කියලා නැද්ද කියලා අහනවා. විහාර මහදේවිට එහෙම හොඳයිද කියලා අහනවා. ඉක්මනට aran යන්න කියනවා. හොඳද නරකද මං අහන්නේ?
මේ ඔක්කොම මාධ්‍ය ඉස්සරහා කියන්නේ නෑ කියන්න බෑ. රොස්මිට් ගෙදර දුන්න හෝටලෙට කුලියට එතනින් මීටර් 400ක් එහායින් රජයේ ගෙදර ඉන්නවා. ඇයි Tamanට ගියත් යාගෙන රජයේක ගත්තේ විහාර මාධ්‍යෙම. දැන් 3.50 පාන් රුපියල් 300ට කාලා ලබන නම්ෙන්ද උදේම පෙට්‍රල් ලීටරේ 430ට ගහලා අර 70ට කාපු හාල් කිලෝ එක 240ට ගෙනල්ලා ඒකෙන් කිරිබතක් හදලා උදේම ගිහින් ගහනවා හැම නෙමෙයි පරණේ වට. වරද්ද ගන්න එපා. ඇති කෙලෙවෙච්ච ප්‍රමාණය හොඳටම ඇති. එඳන් මේ ඔක්කොම යවනවා. ඊට පස්සේ මා ගෝටගේ පුතාට එන්න කියනවා. ඒ ගෝතයත් අරන් යන්න කියනවා. ඔප්ප ප්‍රශ්න. රණිලා කාටද බාර දෙන්නේ? රණිලා කාටද බාර දෙන්නේ? හා තැනක් තියෙනවා. තැනක් තියෙනවා කලබල වෙන්න එපා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ බාර දෙන්න තැනක් හදලා තියෙනවා. කොතෙන්ද? ඔය රනිල් ජනාධිපති පුටුව ඇතිවි අපිද? නෑ රාජපක්ෂලා. උන්ගේ රැකවරණයට තිව්වේ මහ බැංකු හොරෙක් කොයි තියලා තියෙන රජ කරලා. ඒ රාජපක්ෂ නාඹු ටික ඔක්කොටම එන්න කියනවා. නාමල්ලට යෝෂිතට චමල්ගේ පුතා සසින්ද්‍රට ඔක්කොටම එන්න කියනවා. උඹලගෙන ආපු දෙවනි තාත්තා දෙවනි ජනාධිපති උඹලගෙම ගෙදර තියාගනින්න කියලා මම රනිල් වික්‍රමසිංහ පාටවනවා උන්ගේ කාරේ. යවනවා උන්ගේම ගෙදර. අන්න එහෙම කරලා කෝටි ප්‍රකෝටි ගාණක් මහ බැංකුවේ ඉතුරු කරලා අලුත් දේශපාලන පාරක් හදන්න ජාතික ජන බලවේගයෙන් මාලිමාවට දෙන්න ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මාලිමාවට දෙන්න. අපි මේ රට හදනවා. අවුරුදු 75ක් උන්ට සැපට හදාගත්ත පාර ජනතාවගේ සැපට වෙනස් කරන්නේ ආර ඒ විදියට. ආයේ හිතේ කහටක් අමනාපයක් තියාගන්න එපා. කවුරු හරි දරුවෙක් කිව්වොත් අපේ අම්මා අපේ තාත්තා එපා විස්සාම නැතුව අපේ ගෙදරට අරන් යන්න බෑ කියලා හරි උඹලට නේ බාර ගන්න බැරි. අපි ආණ්ඩුව කොයි කාගත් එක්කවත් වෛරයක් නැහැ. අපි බාර ගන්නවා මේ mantriතුමා හරි විශ්‍රාමික ජනාධිපති හරි. අපි බාරගෙන මොකෝ කරන්නේ? මගේ ගෙදර අරන් යන්නේ ඇයි? නෑ. ගෙනියන්න බෑ. ගෙදර බඩු හොරෙන් අරන් යන්න තියලා ඇති බඩුවකුත් නෑ. ඉත ගෙනියන්න බෑ. එහෙනම් මෙහෙම කරන්නේ. වැඩිහිටි නිවාසයක කාමරයක් දෙනවා. එක නීතියක් එක රටක්. අනුර කුමාරට සමන්ත විද්‍යාරත්න තත් වයසට ගියොත් දරුවෝ බාරගත්තේ නැතුත් ඒ ඉරණමට ගොදුරු වෙන්න වෙනවා. හොඳද නරකද? ඒක තමයි ක්‍රමේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඔය වැඩිහිටි නිවාස කියන්නේ අවුරුදු 4-5 යනකොට ඒවා සාමාන්‍ය තත්ත්වේව නෙවෙයි. ලෝකයේ දියුණු රටවල් වල වැඩිහිටි නිවාස කියන්නේ ජේෂ්ඨ පුරවැසියන්ට හොඳින් සලකන, හොඳට කන්න ටික දෙන, හොඳට සන්තෝෂෙන් තියෙන තැන්. වෛද්‍යවරයෙක් ඉන්න, නර්සස්ලා ඉන්න, සැපට ඉන්න තැනක් හදලා ඒ කට්ටියට දෙනවා. මම දන්නේ ඒක ඉන්න වෙයිද, නඩු ටික අහනකොට මහර ඉන්න වෙයිද, බූවැලි කොට ඉන්න වෙයිද, ඌව මම දන්නේ නෑ. ඒවා නඩු වලින් බේරලා දෙන්නම්. එතකම් අපි දෙන්නම් වැඩිහිටි නිවාසයක තැන. ගාන්ට බේරලා, තිතට බේරලා ඔක්කොම හදලා දෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදර. ඔන්න වැරදි දේශපාලන පාර. 2004 සම්දානයක් ගැහුවා. මේ රටම හානතුරකට පත් වුණා. ඔය ඇවිල්ලා රණිල්ලා අන්තර්පාලන දොළපිදේනි දීලා රට ඔන්න මෙන්න කරන්න ලෑස්ති. අර පැත්තෙන් රිගේනි ශ්‍රී ලංකා ගාලා ඩොලර් බිලියන 4.5කට ජලය විකිණීමේ පනත, අධ්‍යාපනය විකිණීමේ පනත, වනාන්තර විකිණීමේ පනත් ගෙන ආපු වෙලාවේ අපි ජනතා විමුක්තුන හැට කල්පනා කරා මේක මහා විනාශයක් ඉතිහාසයේ විනාශම තත්ත්වයක්. මේ එන්නේ රණිලා ආවොත් ජනාධිපති වුණොත් මොකද කරන්නේ? තනියම මේ කොඩි විනේ කපන්න බෑ. චන්ද්‍රිකාලට ඕනේ බලේ, මහින්දලට ඕනේ බලේ. අපි ඊට පස්සේ යාළත් එක්ක කතා කරලා කිව්වා අපි මේ එකතු කරලා එකතු වෙලා හරි මේ කොඩි විනේ කපමු, සම්දානයක් ගහමු. චම්දිකාට ජනාධිපතිකම ගන්න කිව්වා, මහින්දට ඕන එකක් ගන්න කිව්වා, හැබැයි රට බෙදෙන එක නවත්තන්න කිව්වා, රිජේනි ශ්‍රී ලංකා නවත්තන්න කිව්වා, එකට ගමනක් යමු කිව්වා. එයාලට බලේ අපට රට ගැව්වා සම්දානි. උනුත් එක රට හදන්න බෑ කියලා දන්නවා. නමුත් මහ කොඩි විනයක් කපන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑ. ඒ නිසා සම්දානි ගැව්වා. සම්දාන ආණ්ඩුවට නැග්ගා. ඒ බස් එකට නැග්ගා. චන්ද්‍රිකා තේ සුක්කාන. එයා තමයි පදින්නේ. මහින්දයා තමයි ගියර් දාන්නේ. බ්‍රේක් පාගන්නේ මංගලලා, අනුර බණ්ඩාරනායකලා, ප්‍රනාන්දු පුල්ලා බ්‍රේක් පාගෙන. එතකොට මෙහෙ ලොක්කොයි අපේ නිමල් සිරිපාල් ලොක්කොයි ඉස්සරහ සීට් වල යනවා. අපි ෆුට්බෝඩ් එකේ ගියේ. අපි ෆුට්බෝඩ් එකේ. බස් එකේ වෙච්ච දේවල් මහ ඔය කට්ටිය දන්නේ නැහනේ. බස් එකේ හරි කචල්. අපි දැන් යනවා බස් එකේ. අපි යන ගමන් කියනවා මේ හොර ටෙන්ඩර් දාන්න බෑ, කොමිස් දාන්න බෑ, මේ නීතිය බෑ. ඔවා කියනවා. ඇතුලේ හරි කචල්. එක කචල් එකක් ගිය නීතියක් කියන්නේ. අපි යනකොට මුන් නීතියක් හදලා. මොකද්ද? නියෝජ්‍ය ඇමති කෙනෙකුට වාහන 7ක් පාවිච්චි කළ හැක. ඇමති කෙනෙකුට වාහන 9ක් පාවිච්චි කළ හැක.
අපි කියන මේ රටේ තත්ත්වයට අනුව ඇමතිට නමයක් ඕනේ නෑ. එකක් ඇති. නියෝජ්‍ය ඇමතිට හතක් ඕනේ නෑ. එකක් ඇති. මුන් කියනවා ඒක හොරකමක් නෙවෙයිනේ. නීතියක්නේ. නීතියට අනුව ගත්තම මොකද වෙන්නේ කියලා. අපි අහනවා ওই නීතිය ඇතුලේ ඔහෙලානේ. ඕක යුක්තිසහගත නෑනේ. ඕක සාධාරණ නෑනේ. එකේ යන් කියනවා. බැඩේ බෑ. මුන් කොන්ද අපි බස්සන්නමයි හදන්නේ. බුඩ් බෝඩ් එකෙන් පාර. අමාරුවෙන් පොල්ලෙල්ලිලා ගියේ. මාස 14යි ගියේ. 14න් බහින්ද වුණා. ඔය සමහර කට්ටිය ඒත් අහන නොදන්නා කමට ඔයාලට දීප් එක කරේ නෑනේ. අවුරුදු 5කට නෙදුන්නේ. ඔයාලා දාලා ගියානේ. දාලා ගියා නෙමෙයි. බුඩ් බෝඩ් එකෙන් පල්ලයට තල්ලු කරා. ඔය සමහර දීගෑ ගියාට කරකාර බැඳලා ගියාට ලව් කරලා හරි දැන් අද ආදරවන්තයන්ගේ දිනේ නේ. ආදරය කරලා ගියාත් දැන් අපි නම් ඔකෙත් එක ආදරයක් තිබ්බේ නෑ. අර රටේ අනතුරක් හින්දා මේ පොරොන්දම් බල්ලා මේක කරගන්න කියලා කරගත්තේ. ඉතින් නොගැලපුණාම දික්කසාද වෙන්න වෙනවා. අපිට මාස 14 යෙන්න වුණා. සිද්ධ වුණේ ඕක. ඉතින් දැන් බස් එකේ ගෝරිය. දැන් ගෝරි දාලා බැරි තැන අර නීතිය හදාගත්තේ කොහොමද දන්නවද? උන් බෑ කියන වාහන 9 මෝනලු 7 මෝනලු නියෝජ්‍ය ඇමති. අපි ගත්ත ඇමතිකම් 4යි නියෝජ්‍ය 4යි. අපේ පක්ෂේ තීන්දුව කරා උන් හදන්න බැරි නම් මේක යුක්ති සහගත නැති හින්දා සාධාරණ නොවන හින්දා අපි ඇමති කෙනෙක් පාවිච්චි කරේ එක වාහනය. නියෝජ්‍ය ඇමති මමත් නියෝජ්‍ය ඇමති එකයි පාවිච්චි කරේ. පක්ෂෙන් කිව්වා සුඛෝපභෝගී වාහන ශරීරයට හොඳයි. නමුත් රටේ ජනතාව කන්න නැතුව ඉන්නවා මෙච්චර වගේ මෙච්චර විපතක් ඒ කාලේ නැහැ. ජනතාව අමාරුවෙන් ඉන්නේ සුඛෝපභෝගී වාහන අතරින්ද ප්‍රාදේශීය ලේකම් කෙනෙක් මට මේ කැබ් එක යන්න කියලා කිව්වා. අනුර සහෝදර ඇමති කැබ් එකේ ගියා. මමත් නියෝජ්‍ය ඇමති මමත් කැබ් එකේ ගියා. අයවැයෙන් වෙන් වුණා විශාල සල්ලි ප්‍රමාණයක් වාහන 7කට 9කට ඇමතිටයි නියෝජ්‍ය ඇමතිටයි. අපේ ගිණුම් වල විශාල වශයෙන් සල්ලි ඉතුරු වුණා. මගේ ඇමතිතුමා විජිත හේරස් සහෝදරයා අපි දෙන්න අවුරුද්ද අවසානයේ කතා කරලා සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. අපේ තෙල් සල්ලි වලින් වසරක ඉතුරු වෙච්ච තෙල් සල්ලි වලින් දොර දෙකේ අලුත් බස් එකක් අරන් දුන්නා. සංස්කෘතික දෙපාර්තමේන්තුවට දොර දෙකේ බස්යක් අරන් දුන්නා. අනුර කුමාර සහෝදරයා කුෂිකර්ම අමාත්‍යාංශයේ දොර දෙකේ බස් දෙකක් අරන් දුන්නා. ගොවියක සුබසඳා කියලා දොර දෙකේ බස් දෙකක් අරන් දුන්නා. එහෙම අරන් දුන්නා. අදටත් ඒ බස් ඒ අමාත්‍යාංශවල තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම වුණේ. මේ ඉස්සර වෙන්නේ වෙන එකක් මොකක්ද දන්නවද? අවුරුද්ද මාස 7-8 යනකොට ඇමතිවරු කියනවා දීපු සල්ලි ඉවරයි පරිපූර්ණ කැස්තමේන්තුවක් දානවා අතිරේක මුදල් දෙන්න කියලා. ජනතා විමුක්තිපුරේ ඇමතිවරු 4යි නියෝජ්‍ය 4යි ඉතුරු කරා. ලංකා ඉතිහාසයේ පළවෙනි එක වුණේ. මං අහන ඔහොම එකක් හොඳ නැද්ද? ඔය ඇමතිවරු 100 ගණන් 90 ගණන් නැහැ. අපේ බලයක් ආවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම දානවා. පටන් ගන්නෙම මෙතනින්. ඇමතිවරු 25යි නියෝජ්‍ය 25යි. ව්‍යාපෘති ඇමතිලා නැහැ. රාජ්‍ය ඇමතිලා නැහැ. ඇමතිලාට වාහන එකයි නියෝජ්‍යකට එකයි. ඒකට වැඩිය නැහැ. වැඩකොලයක් දෙනවා රටේ කරන්න. අන්න ඒ විදිහට කරන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයා. අනුත් දේශපාලන පාර. මං ඉස්සලා කිව්වේ පරණ දේශපාලන පාර. ඒ පාරේ යන්න ඕන කට්ටිය කාගෙන රට විනාශ කරගෙන යන්න. අලුත් පාරේ යන්න එන්න කියලා මම ආරාධනා කරනවා. 75 වසරකින් පස්සේ හරි මෙන්න අලුත් පාරකුත් තියෙනවා මේ රට හදන්න එන්න කියනවා. කල්පනා කරලා බලන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය අහෝසි අපේ යටිද. එයාට ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් දෙනවා වාහනයක්. මන්ත්‍රීකම ඉවර වුණාට පස්සේ වාහනේ ආණ්ඩුවට දීලා ගෙදර යන්න. අලුත් දේශපාලන පාර.